අපි කවුරුත් ආදරයෙන් නරඹපු සිරසි ටීවීහි විකාශය වූ හිමන්තරා කතාවේ ආදරණීය යුවළ බිග් බොස් හා ඩොක්ටර් සංහයිකෝ කතාව අවසානයේ ඇත්තටම විවාහ වුණා. මේ බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඔවුන් විවාහ වුණේ 2017 ඔක්තෝබර් 31. ඒත් අවාසනාවන්ත විදිහට ඒ විවාහය 2019 ජූලි 22 වෙනිදා අවසන් වුණා. ඇත්තටම මේ දෙන වෙන්නුනේ ඇයි? කොරියාවේ පමණක් නෙවෙයි මේ සිදුවීම කොරියන් කතාවට ආදරය කරන ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ දැඩි කුතුහලයට ලක්වුණු කරුණක් වුණා. සොංජුන් කී සහ සොංහී කියෝයෝලට කවුරු කැමතිවේ සොංසොං යුවළ කියලා. සොංසොං යුවළගේ විවාහය අවසන් වී වසර දෙකක් පමණ වෙනවා. 2015 දී ඔවුන් අවසන් වරට එකට වැඩ කළේ Descendant of the Sun කතාවේ. ඒ අපි කවුරුත් දන්න හිමන්තරා කතාව. මේ නාට්‍ය ආසියාව පුරාම අති ජනප්‍රිය වුණා. ඒ වගේම මේ මගින් ඔවුන්ට විශාල රසිකයන් පිරිසක් ලැබුණා. ඔවුන් දෙදෙනාගේ කෙමිස්ට්‍රි එක නිසාම ඔවුන් ගැන හොයන්න මිනිසුන් පෙළඹුණා. මේ කතාව අතරතුරදී ඔවුන් දිනක් නිව්යෝක්හි රාත්‍රී භෝජන සංග්‍රහයකට එක් වී සිටි බවත් පැපරාසීන්ට හසු වී තිබෙනවා. තවත් විටක ඔවුන් බාලිවලද දක්නට ලැබී තිබෙනවා. මේ ඩ්‍රාමායක නිසාම ඔවුන්ට බෙස්ට් KBS ඩ්‍රාමා සම්මානයද ලැබුණා. ඒ වගේම ආසියාවේ හොඳම යුවළ සම්මානයද ලැබීමත් එක්කම මේ දෙන්නව එකතු කරලා ගොසිප් හදන්න රසිකයෝ පටන් ගත්තා. ඉතින් අවසානයේ 2017 ජූනි මාසයේදී මාධ්‍ය වාර්තා කළා ඔවුන් ගිවිසගෙන බව. ඉන්පසුව ඔවුන් දෙදෙනාම නීත්‍යානුකූලව මාධ්‍යට මේ බව දැන්නුවා. ඒ අනුව ඔවුන් 2017 ඔක්තෝබර් මාසයේදී විවාහ වුණා. නමුත් 2019 ඔවුන් වසර දෙකක විවාහ ජීවිතය අවසන් කළා. මේකට හේතුව වශයෙන් ඔවුන් දැක්වුවේ දෙදෙනාගේම පෞෂය ගති පැවතුම් වල වෙනස්කම් මේකට හේතු වූ බවයි. නමුත් ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු මාධ්‍යයට දැක්වීමට අවශ්‍ය නොමැති බවත් ඔවුන් පවසා සිටියා. කෙසේ වෙතත් සොංහයි කියෝ පැවසුවේ මේ සම්බන්ධතාවයේ බිඳ වැටීම නිසා ඇය දැඩි ආතතියක සිටි බවත් මේ නිසා ඇගේ බර කිලෝ 5ක් අඩු වීද ඇති බවත්. ඇය මංගල මුදුව පැළඳ නොසිටීමට හේතුව වූයේද මේ බව ඇය පවසා සිටියා. ඒ වගේම ඔවුන් දරුවෙක් හදා ගැනීම සම්බන්ධයෙන් විශාල ලෙස රණ්ඩු වී ඇතැයිද වාර්තා වෙනවා. මෙම ගැටුම් සමතයකට පත් කරගත නොහැකි තැන සැප්තැම්බර් මාසයේදී ඔවුන් වෙන්නූ බව සොන්ජුන් කී පවසනවා. කොලොම්බියාවේ රූගත කළ බොංගෝටා චිත්‍රපටයේ වැඩ කටයුතු සඳහා ගොස් ඔහු නැවත කොරියාවට පැමිණ තිබෙනවා. ඒ වගේම සොන්ජුන් කී මේ වන විට කොරෝනා වෛරසයේ ආසාදනයේ වී ස්වයං නිරෝධායනයේ සුවය ලබමින් ඉන්නේ. ඒ වගේම ඔහු ළඟදී මාලිබු වෙරළ තීරයේ නිවාඩු නිකේතනයක් මිලටගෙන තිබෙනවා. සොංහයි කියෝ මේ දිනවල නිරූපණ කටයුතු වල නිරත වෙනවා. මේ අතර සිදු වූ විශේෂම සිදුවීම වන්නේ ඔවුන් විවාහ වී සිටි දිනවල පදිංචියටගත් නිවස කඩා දමා තිබීම. මෙහි වටිනාකම US ඩොලර් මිලියන 11ක් බවයි වාර්තා වෙන්නේ. සොන්ජුන් කී දික්කසාදයෙන් පසු තරමක නිශ්ශබ්දතාවයකිනු හිටියේ. කඩා දැමූ මේ මන්දිරේ තවමත් තිබෙන්නේ සොන්ජුන් කීගේ නමට. ඒ වගේම මෙහි කොන්ත්‍රාත් කිවිසුමෙන් ඔහු තම වතුයාය සම්බන්ධයෙන් වෙනත් සැලැස්මක සිටින බවට ඉඟි දෙනවා. ඒ වගේම මොවුන් හිමි වත්කම් තවමත් බෙදා වෙන් කරගෙන නැති බවයි වාර්තා වෙන්නේ. සොන්ජුන් කී විසින් අලමෝනා වෙරළ තීරයේ පිහිටි හවාහි සුකෝපභෝගී නවාතැනක්ද මිලදීගෙන තිබෙනවා. ඒ වගේම එහි වටිනාකම ඩොලර් මිලියන 2.8ක් බවත් පැවසෙනවා. ඔහු ඒ නිවාඩු නිකේතනයක් ලෙස භාවිතා කිරීමට අදහස් කර තිබෙනවා. ඔහු බොංගෝටා චිත්‍රපටයේ විදේශගත වී සිටියේදී රටේ පවතින කොරෝනා වසංගතය හේතුවෙන් එම කටයුතු සඳහා ඔහු
වොන් මිලියන 1ක් ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් 874ක් පරිත්‍යාග කර තිබෙන බවටත් වාර්තා වෙනවා. සෞඛ්‍ය නීතියට අනුකූල වෙමින් ඔහු තවමත් ස්වයං නිරෝධායනය වෙන බව පැවසෙනවා. ඒ වගේම සොංහයි කියෝ ඇගේ ව්‍යාපෘතිවල කාර්යබහුල වී තිබෙනවා. ඇය ප්‍රසිද්ධියේ මාධ්‍යවල මේ දිනවල පෙනී සිටින නිසා ඇය ගැන කතා වෙන නැවතත් පටන් අරගෙන තියෙනවා. ඒ වගේම කලා කටයුතු වලට අදාළ ඉගෙනීම් කටයුතු සඳහා ඇය නිව්යෝර්කී වැඩිපුර කාලය ගත කරන බවත් පැවසෙනවා. ඇගේ Instagram ගිණුමෙන් ඇය නිතරම පෙන්වා සිටිනවා ඇය කෙතරම් කාර්යබහුලද කියලා. පසුගිය පෙබරවාරයේදී සහභාගී වූ මිලාන් ෆැෂන් වීක් මගින් ඇය කොරියන් මාධ්‍යවෙහි ප්‍රධාන සිරස්තලයේ බවටද පත් වුණා. ඒ වගේම මේ වසරේට ඇය ශේෂ්ත්‍රයට එක් වී වසර 15ක් සපුරනවා. තරු විස්තර දැනගන්න subscribe කරන්න. වීඩියෝ එක තාපක මම බලන්න notification bell එක press කරන්න අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.